ඔබ විශ්වසනයම් පුවත් කාටත් කලෙන් වටට කියන ස්වාදෙන් රූප පහනේ ප්‍රධාන ප්‍රවෘතී සමඟින්. ප්‍රථමයෙන් පුවත් සිරස්ල. නීතිය පිළිගන් නෑකිය පුසාලි සිඩ අත්තඩංගුවට. පුොරෝණ අපපකුරට අදත් එකසිය පනස් හතරක් එක්වෙද්දී මරණ ලයිස්තෝටත් දෙකක්. ශ්‍රී ංකා යටතේ වාහන එකලස් කරන්නත් ක්‍රමවේදයක්. සජිත්පිළ පරණ ක්‍රමේයට පලාත් සබහ ඉල්ලත්්දී සජිත්ක පිරිසක් රනිල්ලඟට. රංජන්ගේ පෙත්සම විභාගට නොගෙනම ඉවත තමන්න. නීතිපති අධිකරණය ඉල්ලායි. උතුරු කුරියාවේකිම්ජොන් උන්ගේ නංගිත් වුවත් මවන්න පටන්ගනිී. ස්න හිර පලාාතේ හිටපු ආ්ඩුකාර අසාත් සලි මහතා අද පස්වුවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අතනංගොට ගත්ත. ඒමහතා අත්තනංගොට ගත්තේ ්‍රස්ථවාදය වැලැක්වීම පනැත යට තෙයි. මෙමන විටින් සාලි මහතාකෙන් ප්‍රශ්න කිරීමම් සිදුකන බව, පොලස් මාධි ප්‍රකාශක නියෝජය පොනිස්පති අජිත්‍රෝ නහතා පවසනවා. සාත් සාාලි මහතා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අද දින සව හහිට පම කොල්ුපිිය ප්‍රදේශේදී අතඩංගොඩ ගන්නු ලබවා ඔහු අතඩංගොට ගන්නු ලැබේ ත්‍රස්ටවාදේ වැලැක්වීම පනතය ප්‍රතිපාදන අනුව ඒවාගේ ඉදිරියේදි ඔහු රස්වාදේ වැලැක්වීම පනතය අයටතේ රඳවා තබාගෙන අවදුරටත් විමර්ශණනය කිරීමට නීමිතයි. විශේෂෙන්ම දෙදස් දහනම අප්‍රේල්මස්ස විසි එක්ෙන්දා සිදුව පාස්කු ප්‍රහාර්ය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට නීමිතවති බෙන මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්තුන් ලබනු. අසාත් සාලි තවමත් පුවත් මවන චරිතයක් වෙලාතියෙනවා. රටේ නීතිය පිළිගන්ඩෙන් නැහැ කියලා ප්‍රකාශයක් කළ මෙවැනි පුද්ගලයන් දේශපාලන්න භූමියෙන් අතුගාල දන්න ඕන කියලත් මහජන නියෝජිතයන් මතවාද පළ කරනවා. දසාදල්ල න්ද එකතු කරන් දන ජතිවාදීගල මේ අසාද සල්ලගේ ප්‍රකාශන නිසා සාමාන්‍ය මුස්ලිම් ජනතාවද විශාල සුතර පත්තල තිනට නිසාදදාල්ලගේ වාචාල කටවල් නිසා තමයි මානවිමිකංවොලට හිමියන්න උත්සා කරන්නේ තස්තවාදී අන්තවාදී කල්ල මේක ලු ස හනන්න. රජල්ල සානිල්ල අයදා කර පුදේ රනිල් වික්කම සිංහල සජිත්ල කරපුදේ කරන්න නෙමෙයි අපි බලේටාව. අපි මේ රටේ එක නීතියක් ්‍යාත්ම කරනවා මෙම ල්බූරු නිදහස පාච කොර තසස් ල්ල මේ රටේ හැමෝම කියන්න පටන්ගනි මේ විදියට රටේ නීතිත් වනට අපි පිළිගන්නන සිම කෙනෙකුට කියන්න බෑ අපි ඔයි නීතිය පින්න අප නතිය මේක කියන නීතියක්ගන්න බයි ඇමි කෙනෙක් තමන්ට අදාලව ආගමි නීතය මේ කොට සි ඕන කියන එක ලංකා පිගත් තු න. හැම පිත්ත තික් සහහායකගවෙන්නවා. සත්ාල්ල වගේ ඔහම ප්‍රකාශ කරමුණ සාතමයි සමානු පාති ක්‍රමයයටයට තුළින්ද දෙ ලය ලබුණේ මුද නතාව දුන්ඩ කරට නීතියක් විතාත ගේ මේමගේ ජාතිගත රසමගේ ඇතිකරන ජාතිවාද නායකෝ බෙදේශපල් භූමිකාන් අතුවල්ලන්න. පහුගේ කාලේ පුා ඇතුච ජතිවාදී ක්‍රියාකාරගම් වලට මහුගේ සම්බදධයක් තිබුණද කියෙන සැක අපි හම තිෙනවා. එතුමා එතුමගේ ජාතිය පිළිබඳව ආගම් පිබඳව යම්යම් ප්‍රශයන් කරන මේ රටේ සියලු දෙනාටම නීතිය පොදයි හපුුදු නීතියට අත්සාරීනේ මේ හැමක් කෙනනාව බදන්න න ඒ තිෙ ොහරි සදයාරාබයට හරික හර යන්න ඒුනක් ල්ල ම දොඩාන ගොත් වාචාල්ල දියෝකපල දයි ොදේ රටවල්ලරුවත් නිියයක් තියෙන නීතියක් යෙනවා අසත් සලිට ඉන්න එ නීතියක් නැති ලෝකෙක්කො හැකිහිල්ල. ඇ කෙලේතම ගලා ලගින්න එට. කොරන පොකරට අද අලුතින් ආසාධිතියන් එකසිය පනස් හතර දෙෙනකුෙක් වෙද්දි. කොරන මරන් ලැයිස්තුවත් පන්සිය තිස් හතරදක්වා හළගියා. එවගේම සහන් නිරෝධහැනය සඳහා වෙන් කර ඇති දින ගණනෙහි වෙනසාක් සිදු කරන බව යුදධහම්දාපති ජෙනරාල් ශවෙන්ද ුසිල්වා මහතා ප්‍රකාශ කළා. පසුකෙ වසරදී වැඩිම කොරෝුණා රෝකින් සංඛ්‍යාවක් උත්සවසමය වාර්තා වූ අතර මෙවර එවන්ටත්වයක් නොමැතිවත් කොරුණ තත්ව පිළිබඳ අවබෝධයන ක්‍රියාකිරීම අ්‍යවශ බව යුධහමතාපති ජෙනරල් ශවිද්‍ර සිල්වා මහතා පවසන පා. නත්තල් සහ ඉන් පසුව දිපිච්ච දීර්ග නිවාඩුවෙන් පසුව. වැඩිම කොවිඩාආසාධිතයන් හමුණේ ජනවාරි පෙබරවාරි මාසවල. තුත්සව සමේ පගේ තිබිච්ච ක්‍රියාකාරකම් බලපෑවා කියන මතය මෛද්‍ය විසේ ස්ඥවරුන්ගෙත් තිබෙන. පසුගියවුරුදත් සිංහල ස හින්දු අලුත් අවරුදදු සමරන්ඩ ැකියාවක් ලබුණ එනැහැ නුත් මේ පාර ඒවැනිව තත්ත්වක් නැතිවත් පුරුදුප අරිදි කරන උත්සව, යම්කිසිතාක්තුරට අවම කරගන කරගන්න හැකියාවත් තිබෙනවා නං අවැදගත්වේ ෙලා අපිට බපොරත්වන්න පුුව. ්‍රී ංකාට පැමිණේෙන ශ්‍රී ලංකකන්ගේ නිරෝධාන කාල සීමාව වෙනසක්වීමක් පඩ තිබෙනවා හි අමතරව එන්නත් දෙකම ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් එන්නත් දෙකම් ලබාගත්තම් පස්සේත දිනදාහතරක කාල සීමාවගේ පස්සේ. උන්ට නිරෝධානකින් තොරෝ පCRර් පීක්ෂණය පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව පට දිනේදීතු කොදෙ ලාදීම නමේතෝ තිබෙන ආසාතින් දෙදෙනෙක්කු මේ අමත් සමඟ මරණ සංඛ්‍යාව පන්සේ ඇති සතර දක්වා එළ කියයා. මහනුවර ප්‍රදේශ පදිංචි හත්තේ පස්සැවරදිී කාන්තාවක්කා බීගම පදිංචි පනස් නැරදි පිරිමි පුද්ලෙකුීම මේ ගොස්තබෙන්නේ. කොරුණන එන්නට ඒති නෙති එකළුස් දහ හාරිසියසු නැදෙනකට ලබදී තිබෙනවා. යනුව මෙරට එන්නත් ලබාති ඇති සමස්ත සංඛ්‍යාව හත් ලක්ෂ අසූ හතර දහස් පන්සියා. මෙරටින් වාර්තාාවන සමස්ත කරුණා ආසධතින් සංඛ්‍යාව අසු අට දහස්තුන්සි අනු දෙක. දෙදහස් අටසි අනු එක්දිෙක රොහල් වල සහ අතරවැදිී ප්‍රතිකාර්මධ්‍යස්ථානවල ප්‍රතිකාරණනවා පුරණ සුවලැපු සමස්ත සංඛ්‍යාව අසු පන්දහස්තුන් සිහත්තේකාක්. වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ වාහන උපංග නිපදවීම සඳහා වූ සම්මත මෙිහිුම් පටිපාටයක් කොලමති එළ දෙයක් වුණා මඩින් ශ්‍රී ලංකා ලොව ස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙනයාමට රටක් ලෙස අත්වල් බැඳ ගයුතු ව අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළ. මෙම මියුම් පටිපාටය ඇතුලත් ලේන ග්‍රමථත ිහිද රාජපක්ෂ මහතාවිත්ත පිල්ිැන්වීම අමත විමල් වීරශ මහතාතී සිදු කරා. මෙම මෙහෙම් පටිපටය කරමාන්ත අමාතංශ වෙබ් අඩවෙන් ලබා ගැතැකි. ට අදාල වේ අඩවේද අග්‍රාමාත්තවර අතින් විෘත කරුණා. දේශය කරමාන්තකරුවන්ගේ අිවෘ යෝදෙසා ඉදිරිපත් කළ මෙම මෙහුම් පටිපටිය, කැබිනට මන්්ලෙට සහ පර්ලිමින්න්තුවට ඉදිරිපත් කරන පව, අමත්‍ය විමල් වේරවශ මහතා මහිදී පවසවා. මේ සමඟ වාහන නිෂ්පාදන හා එකල ස්ක්‍රීමම නිවශෙන් ආරම්ම ක්‍රීමට හැකි වෙන පබවයි අග්‍රහමත්තවරයාම මෙහිදී ප්‍රකාශ් කළේ. මේ අපිරටේ කර්මාන්ත ශේත්‍රේ හැරුම් ලක්ෂක් වන ඇති බවද අග්‍රමත්තවරයා පෙන් වාතුන්නා. කගොයිත් සමඟාවාාර්ථික බලපෑම අවප කරන්න. අි වාහන ආනෑනෙන් අතර කරා. එම කල්ලේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවී. එවෙන කොටත් අවුරුදු දෙකට විතර ඇතිවෙන්න. ගෙනපු වාහන රට ඇතුලිතිබුණු බව පවෙලන්න. ක්‍රමයක් වෙනස් කර ආදනකට විවිධ බාධක ඇතුවෙන. සමහරයි කැමති තවාය අකමැති හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන් වලදුන්නම ඒ හැමෝම වැඩ පිළිවෙ ලක් එකතු වෙනවා. වාන නිෂ්පාදනය කළස් කිරීම හා වාහන උපාංගනිි පදවීම පිළිබ. සම්මත මෙහුම් පාටිය මෙයට පෙර තිබුණේ නෑහැ. මෙයා අපේරත්ති කරමාන්ශ සේතව, ඇරවුම් ලක්ෂයක් වුණු ඇතැයි මම විශ්වාස කරම. වාහන කළස් කිරීම දේශය වශයෙන් ආන බකලාම. ඕටබත් සහනග භාගන්නත් පුළුවන් අවතියනුම්. ඒවිතරක් දිිම වාහනෝ පාංගන නිපදවීම කර්මාන්තයයක්ත් ඒකවම් වේගෙන් දියුණ වෙනවා. තවත් පැත්තකින් නොවොත් පාතන සඳහා. රටතුල විසාල ඉල්ලුමක් ඇති කරන්න. ඒ සම්බන්ධ උනාන්දුවක් හලතවන්ටත්. මෙවැනි සම්මත මෙෙම් පටිපාටයක්ත් මීමේතාවවැයරගත් ෘත්ථකයන් විසිද්දහසකට මන මේ වැඩ පිළවලින් ඉර්ජු රැක්ක අවස්ථාද හිමි වෙනෝවා පපේනු. තරග කරන්නේ දියුණු ලෝක ඇත්සබ. මේ තරගෙන් අපිවත් යුතු නැහැ කොතරම්පාදක තිුණු. විදේශවනිීමය විදේශ රටකලට ගලායම අවම කරමින් ජාතික ආර්ථික අභියෝග ජයගැනීමේ. හැකාව අපට තියරු මේඩින් ශ්‍රී ලංකාව. පොස් තරම්ම සන්නාමය බ්ලිස ලෝට ගෙනයන්න රට හැටයනට පපියත් බැල් බැඳගම. මාතක ම ලොක රාජචමත ෙලුම් අනුමන මතතුරන් ම අවස්ථාවච සහාකිි ුණනා. සමඟ ජනබලවේගේ අද මැතිවරණ කොමිසමේ සභහපතිවරයා මුණගැහිලා තියෙනවා. එහිදී ඔුන් සබහපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ පැරණි මැතිවරණ ක්‍රමයට පළවස් සභහචන්දය පවත්වන්න කියලයි සමක ජනලවේ ාර්ලමින් තුන්ත්‍රවුන් ව තිස්ස අතනනා කාහ ෆල් ශල් සරත්වන්සේ කෑන මහතතුරන් මැතිවන්නන කොමසම මේේ සබහ පති නිමල් පුංචේව මහතා හම වුණා පලත් සබහ මැතිවරන පැත්වීම සබන්ධය හිද සාකචා කරතිබෙනා. මැතිවරණ කොන්සේ සභහපතිවරයාත් ඒ නිධාර්ණයත් කිව්වේ මේ පිළිබඳව රජයටතත් මත දෙකක් තිබෙනවායික. එකක් තමයි පවතින තත්ත්වය අනුව මැතිවරණයක් තියන නං පෙර ඉදිරිපත් කරපු සංසෝධනත ඉල්ලාස් කරගන්න ඕන. ඒවගේම දෙවනුව අලුත් පනතක් ගේනවනං ඒ පනත් පර්ලිමේටය තුනෙන් දෙකින් සමව වන්න ඕන පති ආණඩු පර්ශයෙන් අහ සිදිරිපත්ව තිනවායි කියල කිවවා යම් ආකාරයක අලුත් පනතක් ගෙනවයි කළ ඒ පන සිියට හත්තෑවක් ආස මටමින් කොට්ටආසමටවෙන් සියට තිහක් සමානු පාතික මටමින් තොර්නවායි කියලා නමුත් ඒවා ඔක්කොම අදහස් විතරයි හොම ඉදිරි පත්ව වවාදකළ ආණඩුවත් ම ස්ථාාවරත්වයක් අරගෙන නැහැ.ය අපි කියන්නේ මේ පැණි ක්‍රමේටක් නින් තියන්න පරණනි කරමේට මතිවරන තියන් මසස්තුනා අයන්න. ඇත පසුගේ ැතිවරනයේද සමකි ජනබලවේගේට සාහිතුන් වාරයපොල ආසනි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීතිබෙනවා ඒ සම්බන්තින් සිකුත පක්ෂ ොලස්ථානයේද විශේෂ මධ්‍යහමුව පවත්වමින් ඕන් ප්‍රකාශ් කළේ එක්ත් ජාතික පක්ෂය ශක්ති මත්කිරීම් වෙනුවෙන් මෙම තීරුණණයගත් බවයි. අ අතර පහෝගය මැතිවරණේද. අපේ එක්ත් ජාතියක පක්ෂේ හැරගේව නායගත් සමගේක්සුනායක හේතුව තමයි. ජනතාව තීන්දු කරලා තිබා නිනණ්ඩ පුුවන් නායකත්වය කව්ද කියලා ඒනිසා තමයි අප ඔුන් දෙක් එක්කවුනේ නමුත් පසුගිය මැතෙවරන තුළ අපි දැකපුදේ තමයි. රටේ ආණ්ඩු පක්ෂේට ප්‍රබල බලවගත්දන්න බෑකෙ අපේ තේරුම්ගත්තා ඒ නිසා තමයි ප්‍රාදශයමන්තතිවරුවසන් හර පිතන් දො ගත්තා අලිය අලපුර සහ ොල පට ක කියෙක මිනිස්ස අදර ගම් ආදර කරන ය අපේ පක්ෂයරගේපු පේක්ෂ මන්ත්‍රීතුමන් වගේ කොට සනදයකර අපේ පක්ෂක ද තේරු ගන තිෙෙන මේ රට තුල යම් කිසිූ වෙනසත් කරන්න පුළුවන්න්න ඒවගේ මේ රට වෙන මගට ගෙනියන්න පුළුවන්න්න නැත ආ්ඩුවක් පිටවන්න පුළුවන්න. ඒ එක් ජාතිපක්ෂයට විතරයි කිය. ්‍ර ලංක ගන් සමක්ම වෙත කල්පදු පදනම මත බා්ඩ ප්‍රවාහන්න ගුවන්ඥායක් ලබාගැනීම සඳහා කැබින් අනුමැතිය හිමිවතිබෙනවා මාන්්ඩ අපනන කාරන්ට සහිවීම සඳහා සුදුසු ගුවඥායක් නොමැතිවීමෙන් ගුවන් බාන්්ඩ ප්‍රවාහණ කටයතු සඳහන් ඉල්ලුම සපුරාලීමට නොැකිවීතිබෙනවා. කොවිඩ් ධනම වසංගතය හේතුවෙන් මකි ගුවන්සීවා සීම සහිතවීමත් සමඟ බොෝ ගුවන් සමාගම් ගුවන් බාන්්ඩ ප්‍රවාහයකිරහිද අවධානජම කරතිබෙනවා. ශ්‍ර ලංකන් ගුවන් සමකම ගමනාන්ත විසි හයක් සඳහා දැනට බා්ඩ ප්‍රවාන ගුවන් මෙහම් පවත්වාගෙන යනවා. එබවින් බන්්ඩ ප්‍රවාාන විල්ද පල සඳහා පිවිසීමට, හොඳ අස්ථාවක් ලෙසින් මෙසේ ගුවන්න්‍යයානයක්, කල්බදු වදන මත ලබාගනීමටයි, අමාත්‍ය මන්දනුමතතිල පී අත්තේ. නාගත පම්පා වෙනුවෙන් ්‍රපිටක ආරක්ෂාරගනීමට, ත්‍රපිටක සංරක්ෂිත පනතක් පාලමින්තුවේ සම්බත කරගනීමටත් ඒස හ පනත්කටතුන් පතක් සකස්කිරීමත් ැිනෙට අනුමතිහිමි වනා. සමුෘදී පවුලින් තෝරගත් තරුණ කාන්ත ්‍යවසයි කවන් විසි පන්දහසක් ඉලක කරගෙනෑ ්‍රමල්දාරේ කොට්ටාශයකම නිවසක් සහ වෙල සලක් ස්ථාපිති කිරීම ඩස දානක් ක්‍රියත්මකිරීමටද කැවිනෙට් අනමතිහිමිීතිබෙනවා. න්ත්‍රී දුරයහිම රීම වැලැක්වීම රිීට් ආඥාවක් නිකුත් කරන්න කියලා, රජන් ්‍රාමණයක මහත්තයක් ගුණු කළ පෙත්සම, විභාගේට නොගෙනම නිශ්්‍රභ කරන්න කියලා ඉල්ලමින්, නීතිපතිවරයා අභ්‍යාචනාධ කරණයේදී මූලික විරෝධතාවක් අද මතු කලා. ്്് പ കെ ്്െ്്് ക ്. සිට මේ අපරාද වරදක් අ ත ගෙනන වර්දක් ලෙස ර්ථකනය කරන ැතිබවයි.

ප මත ා ද ද මතාට හස වන ආකාරයේ අසත්්‍ය හ දේශ හ ප්‍රශ කුත් කිරම ප්‍ර ර ලක් ම මහ ත් පද කලි ද්‍ය ත් යත ට ො න ගයක් ුත් ම හ වට ද ද හ ත් කරනේ. ්‍රඥා බඳද ශිෂවත්ව අරමුතුලේ සමහරම්භ උත්සවය, අග්‍රාමාතිය මහින්ද රාජපක්ෂ හතාගේ ප්‍රදහනත්වයෙන් පැවැත්වනා. අමාතිය ආචාරය බඳුල ගුණුවවර්තනම හතාකේ ජන්මදිනය වෙන වෙනුයි මෙ ආරම්භ කෙරුුණේ. අමාත්‍ය ආචාර්ය බඳල ගුණනවර්දන මහතාගේ ජන්මදිනය අතය දීතිබුණ. එවිවන් ඒ මහතාගේ මුූල දයකත්වෙන් ප්‍රඥා බන්ධ ශේෂාත්ත අරමුදල් ආරම කිරීම ආ්‍රමත්‍යමහින්ද රාජ පක්ෂහතාගේ ප්‍රධනත් වන් මන්ඩාරනයක සමන්්‍ර ශාලාාව දීසිදු කරුණ. රුපියල් ලක්ෂ සයක මුල්ල පරිත්‍යයාගින් ආරභකිරනු අරමුදුලට අදාල විසමට අත්සඳබ වේ ආචරය න්දල ගුණනවර්දන හචර ප රි සැන අතවරු හිට ජාධපති ම ්‍ර පල සිල් න හිටපු අග්‍ර මතරනනි වික්‍රමසි හතතුරන තු ආද ස මවස්ථාව ෙක්පන. ඇදදින ලක්ස සීයක පරිීක්්‍යයාගේ ආරම්භ කරන මේ අරමුදල හෙටදින දෑය දරුවන්ට ආලෝකයේ සපේන මහාදැවැන් තරමුදල බවට පත්කරන්න. ඉප දෙල මැරෙන මිනිස්සුන් විදිහයට උපම්බිමට නූපන් පරම්පරාවට තවදුරටත් අපේ උපන් බිමකෝෂණය කරන්නට පුළුවන් තමන් හැදු වැඩුව දෙමවපියන්ට ගෞරයක් වෙන ලෝකෙට සම්පතක් වෙන දූපුතුම් බී කිරීමේ කාරී සඳහා ඔබටත් හැකි පමණ ශක්තිය සැපීමක් කරන ලෙස යාතනය කරමින් මගේ වටන කිපීමේෙන් සමප්තක. නීතිය විෂයයක් ලෙස පාසල් විශේ මාලාවට එක් කිරීම සඳහා යෝග්‍ය ක්‍රමෝවේදයක් සකස් කිරීමට පර්ලිමින්තු අනුකාරක සභහාවක් පත්කරතිබෙනවා. අමාත්‍යංශ ඒකාබද්ධ උපදේශෝක කාරක සභහ රස්සවීමේදී මෙම අනුකාරක සභහාව පත්කරතිබින්නේ. මහචාරේ GLල් පිරිස් ජනාතිපති නිීතිජ්ඥලි සබ්්‍රිය නමාත්‍යවරුන්ගේ ප්‍රදහනත්තුවයෙන් අමාත්‍යංශවල ඒකා බද්ධ උපදේශක කාරක සබභව පාලිමින්තු පරිෂ්වවෙද රැස්්ුනා. නීතිය පසල් විශයට එකිරීම සොහැබැලීමිඳහා සාමාජිකයන් අටධනිකුගෙන් යුත් කාරක සභව මෙහිදී පත්කරුණ. මෙම කමිටුවය යජන ඇතුළත්වාර්තාව මාස දෙකක්තුල ලබාදන ලිසයි, Lල්Pිරිස් මහතා කාරක සභාවට දැනුම්දුන්නේ. වසර තිහක් පුරා මෙරට පැවති LT ත්‍රස්තවාදය මුොලිනිනපුටා දෙමු, විජයග්‍රහණය සංකේතුවත් කරමින් සඳහිරු සයේ ඉදිකිරීම් ආරමභ කරවුණ. සධහිරු සයි හතරැස්කොටවේ නිධන් වස්තුූ තැන්පත්කිරීම, ලබන විසි අටවනදා උත්සවාකාරීින් සිදුකිරීම ච නයියමිතරයි. ස්තුවාදීන්ද්‍රට බේාගැනීමේ මානුෂීිය මෙහියුමේදී දිවිදුන් තුවල ලැබූීමෙන්ම, පෝර්ණ ආබාධිත තත්ත්වයියට පත් වූ වීරෝධාර රණ විරුවන්ගේ මෙහෙයට ගෞරු වියදැක්වීම වෙනුවෙන් අනුරාධපුරේ සඳහිරු සෑය ඉදි කරනවා. ලබැනුවඇ පිරමාසය වන විට සඳ හිරු සෑය වැඳ පුදාගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන පව රක්ෂ කලේකම් විශ්වාමික ජෙනරාල් කමල් ගුණටරත්න මහතා ප්‍රකාශ් කලා. මේ විසි අට වෙනිදා අපි ධාතු නිදන් කිරීමේ උත්සවයක් පැවැත්වීමට අපි කටයුතු කරන. මම විශේෂ ඉල්ලමක් කරනවා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගෙන්. ඔබගේ ස්වාමිපුරුෂය, ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන්. ඔබට මේ මහංගු උ්‍ය කර්මයට සහභාගි වෙන්න. යම් කිසි නිදන්වස්තුවක් පාර දෙන්න ඕනෙ නං කරුණා කල්ලා විසිව නිදා සහ විසිහත්වනිදා අතර අනුරාධපුරේ පූජනය නගරය තුළ ඉදිවෙන. සඳහිවුරු සෑය අසලට පැමිණෙන්න එතන අපේ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා ඒවා බාරගන්න නිසිිකරමවේදයකට අනුව. සූරය බලෂක්තියෙන් ක්‍රියාත්මක වන බහෝවිත බස් නැවතුන් පල ඇතුල් කොට්ටේ ප්‍රදිශ්වයටයේඒ රාජමාතය දියුම් අමුළුගම මහතාකයේ ප්‍රධහනත් වෙන් විවෘත්ත කෙරුණා. දහමුදා විදුලි හා යයාන්ත්‍රික ඉංිනරු දෙපාර්තිිමේන්තුවයි මෙ හ නිර්මාණය කරතිබෙන්නේ. නියම ව්‍යපෘතියක් ලෙස අරම්භ කරුණු මෙම බස්නැවතුම් පොල නිලවශන්, ප්‍රහන අමත්‍යංශය වෙත බහරදීම යුදහමුදා පපති ජෙනරල් ශේන්දුසිෙල්වා මහ අතින් සිදු කරුුණ. විශේෂ පහසුකම් රැසකින් මෙම බස්නයවතුම් පළ සමන් වෙතයි. ලකාක තුහ දාව සෑවිටම රටේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් කටතුකර අතර. රට දියුණු කරන අතිකරු ජනාත්තුමාගේ වැඩ පිලිවලට මේ රජය කරන්න වැඩ පිලිවට ලබාදියයහකි උපරිම සහයගකයකුත් ලබාදනවා ස් නවතුම් පොත් සප පහසු ස්ථානයක් වෙන්න ඕනේ කියන සංකල්පය මත තාම කෙටි කාලයක් ඇතුළ. මේ ස්මර්ට් බස් ටොප් අගස් කරලා තියනවා අධතිකර නනාධපත්තුමාගේ අවබාගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශය අනුව ජනතාවට සුව පහසු ප්‍රහණ සේවය ලාද. ල්පය සැෑවක් බවට පත්කිරීම සදඳ හමුදාපත්තුමා තු ශ්‍ර ලංකාක ුද දාවේ සැලු දෙදනාට එලබා දෙෙන සහයෝගෙ පිළිබඳව ස්තූතිය වස්ථයිද කරග. අකරපත්තුව ප්‍රදේශයේදී මෝටර් රතයක් පරක්ෂා කර, රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු එකසය විසි හතරක් සමඟ සැකරුවන් දෙෙනෙකු අතරංගුවට ගෙනති පෙනවා. වැඩිදු විමර්ශනයේද නෝට්ු පිටපත් කළ ස්ථාන පරක්ෂවා කර තවත් සැක්කරුව එෙක් සහ ඔපකරන්න රැසක් අතරංගුවට ගත් බවයි. polícia procasha यह දිනේදී අකරපත්තු පොලස්ානනිං ලධාරෙන් විසින් අකරපත්තු පොලිස්වාස මේ ඔළුවිල් සහ නින්දවූර් ප්‍රදේශවල කරනුලද මැටලීමේ දී ව්‍යාජලෙස බුද්ධණය කරනුලද රපියල් පන්දාහ මුදල් නොට්ටු එකේ විසි හතරක් ්‍රයගෙනන තිබෙන හර්දවාශයෙන් මුද්ධනය කරුලද මුදල් නොට්තු විස්ක් ්‍රයාගන තිබෙනවා මේ මුදල් සත්‍යය මුදල් ලවානම් එහි අවටිදාක්කම රුපයාල් හයලක්ෂ හතලිස් දආසක පමණ හමුදලක් කොන බවටයි වාර්තාවෙන්ම මේ සම්බාධෙන් සැක්කරවන් දෙදන කථනූඩගෙන බෙන මටගතයක් කත්තද කුට ගෙනැති වෙනම් ව්‍යාජ මුදල් නොටු මුද්‍රණයේ සඳහා යොදාගත් පින්ටර්රයා කෑනර්්‍යන්්‍රයා කටරකා කොලිසි විසිප් වාගෙන බෙන. මේ පුදගලන් ගේෙන් ප්‍රශ්‍ර කිරීමේ දී අනවාර් ණයවිී තිබෙන්නේ. විදා ආකාරයට මෙම ව්‍යාජ මුදල් නොටු වෙළඳ පොල්ලට ඉදිනෙදා ගඩඳු කරන පුදගර අතර පත් කිරීමට විදෝ පක්‍රමවුන් භාවිතා කරඇති බවට. මෙ අතර ඒයේ දිනේ තුළ සිදු කළ වැැටලින් වලද මද්‍රවවෙ සම්හන්දයෙන් චෝදනා ලැබූ පුද්ගල ෙකී විසි දෙෙනනකුට ආසන්න සංඛ්‍යාවක් අතඩංගුට ගත් බව පොලසිය පවසනවා යි මද්‍රව කිලෝග්‍රම් එකයි ග්‍රෑම් පහක් ළඟගතබාගත් පුද්ගලෙකු සහ ඔහුට අනුවලදුන් තවත් පුද්ගලෙකු වෙලවිදිය ප්‍රදේශවදී පොලිසි අත් රංගට ගත්තා. සැකරුවන් අලුත්කඩේ මහිස්රුවත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නීමතයි. ... පpolisलिස් රික්क्षකවculeලෙස පෙනීසිටමින් විද්ධ දංචලට සम्හධ වූ පුද්ගलेку, बස්наහිට දคุณුණ අපධ කොට්හාසනිල දහරන් කළ වැටලීමද, අ dankග ගುලැbwa., රක්வாna प्र්‍රදේශ පදදිංචව सසි හ ැදි පුද්ගले. උපpolisलिස් ಪರක්क्षකවරculeලෙස व්‍යච ලැදதுමින් සැරसीීගചายරप හට අන්තර්जालेටද एकක් කරතිුණ. වත්තල හැඳල ප්‍රදේශී නීති විරෝධීව පවත්වාගෙන ගිය මහපරිමාන නීතිවිරෝධීීමමත්පය නි්ාධනාගාරයක් සුරාබදු විශේෂ මෙහිහුම්කාර්යංශය වැඩලීමට ලක් කලා. සැකරුවයකුද අත්තඩංගුවට ගෙන තිබෙනවා. කසිප්පු මිලීර් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් සහ, ගෝඩා මිලීර් ලක්ෂ තුරක් පමණ මෙහිදී සොයා ගත්තා එහිතිබූ බහ්ඩ රැසක් පොලිස්මහරයට ගත් අතර ඒවා වටිනාකම රුපැල් ලක්ෂහාය ඉක්මවනවා. මුලතිව් චල ප්‍රේශයේ කැලැබද ප්‍රදේශයක සංඟවාතිබූ. RPG සහ මෝටර් උන්ඩ ඇතුු බෝමතගයක් පොලිස් විශෂකාය බලකාය සොයා ගෙන තිබෙනවා ඒවා Lට ත්‍රස්ත සංගවිධහනය සංගවා තබනට ඇති බවයි සැක කෙරෙන්නේ ඒ සමගින් ස්වාධින් රූපහනී ප්‍රධාන පවෘති අවසල් ඔබට සුරාත්‍රයක්න්.